ආයතනය ගැන මම ඊයේ ඔයාලට සාකච්ඡා කළා. ආයතනය ගැන මම ආයෙත් කතා කරන්න යන්නේ. අපි බලමු මේ ආයතනය තුලින් ඔයාලට මොනවද සේල් කරන්න ලබා දීලා තියෙන ප්‍රොඩක්ට්ස් කියලා. හරි. මේ ප්‍රොඩක්ට්ස් මේ ප්‍රොඩක්ට්ස් වල මේ ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකේ පළවෙනි රේන්ජ් එක තමයි හෙයා කියා ප්‍රොඩක්ට් රේන්ජ් එක. මේකෙදි වර්ග තුනක් තියෙනවා. හරි. වර්ග තුනක් තියෙනවා මෙතන. අපි පළවෙනි එකේ ඉඳලා පටන් ගමු. මේක තමයි කේශවර්ධනී හෙයා ඔයිල් එක රුපියල් 499ක් වෙන්නේ. මේ ඔයිල් එක තමයි ආයතනයට ආයතනයේ විසින් මුලින්ම ඔයාලගේ ඔයාලට අතරට පත් කරපු පළවෙනි ප්‍රොඩක්ට් එක. හරි. ඊළඟට ඔයාලට ඇහෙනව නේද? පේනව නේද? ඔව් අපේ පේනවා. හරි. පේන්නේ නැත්තම් බැරි වෙලා හරි මොනම හරි හේතුවකට මට කියන්න චුට්ටක්. හරි. හරි මෙහෙමයි. මේ හෙයා ඔයිල් එක තල තෙල්, එඬරු තෙල්, විටමින් E, ගොටුකොළ, කරපිච්ච, මුකුණු වැන්න වගේ රහස් වට්ටෝරුවක් එකතු කරලා තමයි මේක සකසලා තියෙන්නේ. මේ තෙල් වර්ගය ඇත්තටම හිස කෙස් ගැලවීම, හිසේ කැක්කුම, හිස්සොරි කොණ්ඩාග පැලීම, ඒ වගේම අර තියෙන්නේ අර කොණ්ඩෙ කැඩි කැඩි යන්නේ. හරි. අන්න ඒ වගේ රෝගවලට මේ විවිධාකාර රෝගීන් රෝග රාශියකට ඔයාලට මේ හෙයා ඔයිල් එක කස්ටමර් කෙනෙක්ට ලබා දෙන්න පුළුවන්. මේ තෙල් එක සාමාන්‍යයෙන් සතියකට 3 වාරයක් භාවිතා කරන්න කියලා උපදෙස් දෙන්න. හැබැයි අපි හිතමු පීනස තියෙන පුද්ගලයෙක් කියලා. පීනස තියෙන කෙනෙක්ට මේ තෙල් වර්ගය රාත්‍රී කාලයේදී භාවිතා කරන්න උපදෙස් දෙන්න එපා. මොකද එහෙම වුණොත් එයාගේ පීනස තත්වය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ තෙල්ක ඒ වගේ කෙනෙක්ට උදේ කාලයේදී සාමාන්‍ය අපි හිතමු 9:00 වෙලා වගේ වගේ ටයිම් එකේදී භාවිතා කරලා පැය 3ක් වගේ ඉඳලා, ඒ කියන්නේ ගල්වල සම්බාහනේ කරලා පැය 3ක් වගේ ඉඳලා සෝදා හරින්න උපදෙස් දෙන්න. ඊළඟට ඒකත් එක්ක එනවා නිල්යාදී තෛලය අන්තර්ගත කරලා සකසලා තියෙන අපේ ෂැම්පු එක සහ කන්ඩිෂනර් එක. මේ ෂැම්පු එක ගැන මම ඔයාලට එක දෙයක් කියන්න කැමතියි. සාමාන්‍ය විදිහටම භාවිතා කරන්න පුළුවන් ෂැම්පු එකක්. නමුත් මේ ෂැම්පු එකේ සමහරක් විට කස්ටමර් කෙනෙක් කියන්න පුළුවන් පෙන නගින්නේ නැහැ කියලා. පෙන නගින්නේ නැති වෙන්න හේතුව තමයි මේ අපේ ෂැම්පු වල සල්ෆේට් අඩංගු ගන්නේ නැහැ. පෙන නැගීමට උපකාරී වෙන ද්‍රව්‍යය තමයි සල්ෆේට් කියන්නේ. ඔයාලා දන්නවා අපි හර්බල් ප්‍රොඩක්ට් එකක් කරන්නේ. ඒක නිසා තමයි අපි මේ කිමිකල් වර්ග වැඩියෙන් භාවිතා කරන්නේ නැත්තේ. ඇත්තටම විශේෂම කාරණේ කියනවා නම් අපේ ප්‍රොඩක්ට්ස් වල කිමිකල් කියලා අපි දාලා තියෙන්නේ කල් තබා ගන්න ද්‍රව්‍ය සහ සුවඳකාරකය. සාමාන්‍ය මේ ලෝකේ කිසිම ප්‍රොඩක්ට් එකක් කල් තබා ගන්න ද්‍රව්‍යයක් නොදා භාවිතා කරන්න බෑ. එහෙනම් ඉතින් අපිට මාසයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ඉතුරු ටික වීසි කරන්න තමයි වෙන්නේ. හරි. ඒකත් එක්ක සුවඳකාරකයක් දාලා තියෙනවා. මොකද හැබැයි මේ ෂැම්පු එක සහ කන්ඩිෂනර් එකේ ඒ වගේ සුවඳක් එන්නේ නැහැ. ලොකු සුවඳක් දැනෙන්නේ නැහැ. නමුත් හරි නිකං ආයුර්වේද පොඩි සුවඳක් මේ ෂැම්පු එකේ තියෙනවා. හරි. ඊළඟට නිල්යාදී තෛලය අන්තර්ගත කළ සකසලා තියෙන කන්ඩිෂනර් එක. මේ කන්ඩිෂනර් එක ඔයාට පුළුවන් විනාඩි 5ක් 10ක් අතර කාලයක් ගල්වල තබලා සෝදා හරින්න. මෙමගින් හිසකෙස් මුල් ශක්තිමත් කරලා පෝෂණය කරනවා. ඒ වගේම හිසකෙස් ඝනව දිගුව සකසා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේ කන්ඩිෂනර් එක ගැන තව විශේෂ කාරණයක් කියන්නම්. ඇත්තටම මම මේ කන්ඩිෂනර් එක භාවිතා කරන්නේ ලීව් ඔන් කන්ඩිෂනර් එකක් විදිහට. මම මේ
हिसके सोधन नेमे भाविता करने हिसके सोधला आयिं वेला आवट पासे सामान्य हिसके सीएट अणुवक विर वेलुनाट पासे मम लीव ऑन कंडीशन तमाय मेक भाविता कराने ओ दिशा नायक मनोहरी आहन मद दिशा नायक मुखाखरी आहन मद हरे ये तमाय अपे हेयर केयर रेंज एक हरे द इलागट अपे तीयनवा अलुत्म प्रोडक्ट्स टिक गोल्ड रेंज एक मैं गोल्ड रेंज एक पलवेनी क्रीम एक विधियट मम ओयालट किया देने मैं नाइट क्रीम एक मैं नाइट क्रीम एक अल्फा आब्यूटीन विटामिन सी विटामिन बी थ्री पिंड तेल अंतर्गत करला तमाय सक्सेला तीयने मेम रात्रि सत्कार मगिन दिदुन पेहपत समक लागनीमे हकियाव तीन अरे सॉरी मेके समट अहितकर ब्लीचिंग अपे किसीम प्रोडक्ट समट अहितकर ब्लीचिंग भावितावाने नह मे क्रीम मेक वाला रुपये देता सारसी पनाहे मिलकर लगा मे क्रीम वाल इक मे गोल रेंज के क्रीम वाल विशेषते तमाइ विटमीन वर्ग दान पुलवांग उपरीम रेंज के दालते मेम आप अपेतमो विटमीन आप दान बे प्रोडक्ट है समहार विट अर हेट वा नरक इटती नमो अपिट अवश्य रेंज के उपरीम दालती मे गोल्ड रेंज कट विटमीन एक निशा इताम इक्मान प्रतिपल वाला मे गोल्ड रेंज का हर हाल अभागनी में हकियाव तीन इलांट अल्फा ब्यूटीन विटामिन सी विटामिन बी थ्री पिंड तेल अडंग कल सकसला तीन मे रात्रि सत्कार के मैं बॉडी लोशन निक हरिद ओयालट मेके किया मैं दद कुष्ठ अतुल समय रोग वलट प्रतिकार क्या किया किया ने एक हेतु तमाय आप पिंड तेल अडांगु करला तीयन हिंदा मैं पिंड तेल किया ने आयुर्वेदे इता प्रबल सम आरक्षा करन तेल वार गया ඇත්තටම අපේ ප්‍රොඩක්ට්ස් වල ගොඩක් විට පින්ඩ තෙල් අඩංගු කරලා තියෙනවා ඒකයි අපේ ප්‍රොඩක්ට්ස් වලින් ඉක්මන් ප්‍රතිඵල ඒ වගේම අර පිග්මන්ටේෂන් ඊට පස්සේ ඔය ලප කැලල් ඉක්මනින් ඉවත් වෙන එක හේතුවක් වෙනවා මේ පින්ඩ තෙල් හරි ඊළඟට මෙහි බ්ලීචින් අඩංගු කර නැහැ ඔයාලට මේකත් 2450ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන් इलाट ग्लूटाब्यूटीन एंटी ब्लेमिश पिगमेंटेशन नाइट क्रीम मे नाइट क्रीम मेके विटामिन सी बी थ्री मेके मम कियावश्यवे उपरीम रेंज के विटमीन वर्ग दालतीयनवा वगेम समलिवटीम पालने किरीम मेलने निष्पादने अवम किरीम मेमगेन हकीयावतीयन ए वगेम मम वाला मे आब्यूटीन क्रीम मेकन दियानोनी आब्यूटीन क्रीम मेक सामान्य अंदर लपकेल इलांगट सनबर्न इरेलियन आपे सम पिचुन देवल इलांगट पिगमेंटेशन वाला दर सम वयस शैल एकला समहर कांतावांगे सम पिरीमिंगे दिपाशवेम मेरुनु साइल एकतु वेला निकां लपयाक वागे हैदेनवा मून मत मेन मे लप इबत किरी मत मे पिगमेंटेशन क्रीम में का उपकारी देनवा अरे ए वागे में तमाई अपी इतमु दाना हिस कलु केने किन्ना केला इट पासे अपे वेले मेट कलु केने किन्ना केला अन्न ए आयत इत्ता मत मा होंदा क्रीम में का तमाई मे पिगमेंटेशन क्रीम इट अमतरव अंडाम कलु केने इताम होंदाई मे क्रीम एक बाविता क्रीम मे सीएलुम कार्यान संधा ओयालट मे पिगमेंटेशन क्रीम एक कस्टमर कनेक्ट हंदुन्वा देन्न पुलुवन
ඊළඟට pimple care range එක මොනවාද තියෙන්නේ මේකේ තියෙනවා කරාබනටි tea tree oil nut grass භාවිතා කරලා සකසලා තියෙන පළවෙනි product එක වෙන face wash එක හරි මේක ඔයාලට උදේ හවස සාමාන්‍ය face wash එකක් විදියට භාවිතා කරන්න පුළුවන් මෙතෙන්ද කියන්න ඕනේ skin එක ගැන කතා කළොත් dry to sorry pimple සහ oily skin වලට තමයි මේ range එක ඔයා භාවිතා කරන්න ඕනේ ඊළඟට මම දැන් කලින් කිව්ව gold range එක all skin type දීලා තියෙන්නේ මොකද ඒක night cream එකක් oily skin එකක් තියෙන කෙනෙක්ට උනත් අපි day cream එකක් සාමාන්‍යයෙන් භාවිතා කරන්න උපදෙස් දෙන්නේ නැහැ oily skin තියෙන අයට නමුත් එයාට අපි night cream එක භාවිතා කිරීමට උපදෙස් දෙනවා ඒක නිසා oily skin තියෙන කෙනෙක්ට උනත් night cream එකක් භාවිතා කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ හරි ඊළඟට ඊළඟ එක මේ cleansing milk එක මේ කරාබු නැති නැටි තෙල් අඩංගු කරලා තමයි මේ cleansing milk එක හදලා තියෙන tea tree oil nut grass ඊට අමතරව එකතු කරලා තියෙනවා එතකොට මේ කරාබු නැටි තෙල් අන්තර්ගත නිසා සමහර විට මේ cleansing milk එක භාවිතා කිරීමේදී පොඩි දැවිල්ල ගතියක් ඇති වෙන්න පුළුවන් කියන එක කස්ටමර්ට කියන්නේ ඒක සාමාන්‍ය තත්ත්වයක් ඒ වගේම මේක සතියකට තුන් වාරයක් සම හොඳින් පිරිසිදු කරගන්න يعني අපි සාමාන්‍ය ෆේස් වොෂ් එකක් භාවිතා කළා ඊට පස්සේ තමයි ක්ලෙන්සර් එක භාවිතා කරන්නේ. නමුත් අපි හිතමු මම මෙතෙන්දී ඔයාලට ඇඩිෂනල් දෙයක් කියා දෙන්නේ. අපි හිතමු මේකප් කරන කෙනෙක් කියලා මේකප් කරපු කෙනෙක් කියලා. අන්න ඒකේ නා මුලින් ක්ලෙන්සින් මිල්ක් එක භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. හරි. මුලින් ක්ලෙන්සින් මිල්ක් එක භාවිතා කළා ඊට පස්සේ ෆේස් වොෂ් එක භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය රූටින් එකේදී ඔයාලට පුළුවන් ෆේස් වොෂ් එක භාවිතා කරලා ක්ලෙන්සින් මිල්ක් එක භාවිතා කරන්න. ඊළඟ කාරණේ අපේ ආයතනයේ හදලා තියෙන සියලුම ක්ලෙන්සින් මිල්ක් වලට මල්ටි විටමින් අන්තර්ගත කරලායි සකසලා තියෙන්නේ. ඒක නිසා මේ විටමින්ස් යම් ප්‍රමාණයක් සමට උරා ගැනීමට ඔබ කල යුත්තේ සාමාන්‍යයෙන් විනාඩි 2ක පමණ කාලයක් මේ ක්ලෙන්සින් මිල්ක් එක සමතුල ගල්වා තබා ගැනීම සමතුල ගල්වා තබාගෙන වාට පුළුවන් වක්‍රාකාරව සම්බාහනය කරලා ඊට පස්සේ සෝදා හරින උපදෙස් දෙන්න තුන්වෙනි එක ස්ක්‍රබින් මඩ් පැක් එක මේක 2 in 1 ප්‍රොඩක්ට් එකක් ස්වභාවික මඩ ඒ කියන්නේ මුල්තානි මඩ තමයි ඔයාලට මෙතන එකතු කරලා තියෙන්නේ මේ ස්ක්‍රබ් එකට ඒ වගේම tea tree oil කරාබු නැටි තෙල් සුදු හඳුන් කැබලි අඩංගු කරලා තමයි මේ ස්ක්‍රබින් මඩ් පැක් එක සකසලා තියෙන්නේ. මෙතෙන්දි මම කියන්න ඕනි කාරණය අපේ ආයතනය තුල තියෙන සියලුම පැක් වර්ග හරි මම අර කලින් කිව්වා සියලුම ක්ලෙන්සින් මිල්ක් භාවිතා කරන්න ඕනි විදිහ ඒ වගේම අපේ ආයතනයේ තියෙන සියලුම මඩ් පැක් වර්ග භාවිතා කරන්නේ ඕගොල්ලෝ ස්ක්‍රබ් එකට කලින්. නමුත් මේ මෙතෙන්දී අපිට ලබා දීලා තියෙන්නේ වන් ප්‍රොඩක්ට් එකක්. ඒකට හේතුව ගයානි මයික් එක ඔෆ් කරන්න ළමයෝ. හරි නේද? හරි. ඊළඟට මේ ස්ක්‍රබින් මඩ් පැක් එක මම ඔයාලට කලින් කිව්වා 2 in 1 ප්‍රොඩක්ට් එකක් කියලා. ඒ වගේම මෙතනදී කියන්න ඕනි මඩ් පැක් එක භාවිතා කිරීමේදී විනාඩි 20ක් පැය භාගයක් අතර කාලයක් මුලින් මූණ මත ගල්වා තබාගෙන ඉඳලා තමයි ඔයාලා ස්ක්‍රබින් වලට යන්න ඕනි. නමුත් ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ පැක් එක දෙන කස්ටමර්ගේ මුහුණේ කුරුලෑ තියෙනවා නම් එයාට ස්ක්‍රබ් කරන්න උපදෙස් දෙන්න එපා. අපි කුරුලෑ තියෙන කස්ටමර් කෙනෙක්ගේ මූණ ස්ක්‍රබ් කිරීමට උපදෙස් දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව කුරුලෑ වල තියෙන අර ආසාදිත ද්‍රව්‍ය මුහුණේ අනිත් තැන්වල ගෑවිලා ඔයාලට අනිත් තැන්වල තේ කස්ටමර්ගේ බිබිලි එන්න කුරුලෑ එන්න
හැකියාව තියෙනවා. ඒක නිසා මොනම හේතුවකටත් කුරුලෑස් තියෙන සමක් තියෙන කස්ටමර් කෙනෙක්ට ස්ක්‍රබ් කරන්න උපදෙස් දෙන්න එපා. හරි. ඊළඟට මේකේ ස්ක්‍රබ් කරන්න දෙන්න ඕනි ඔයා ඔයිලි ස්කින් විතරක් තියෙන කෙනෙක්ට. ඒකල මේ පැක් එක ගල්වා තියලා විනාඩි 20ක් පැය භාගයක් අතර කාලය තුළ මේක මූණට උරා ගන්නවානේ උරාගෙන වේලෙනවා. ඊට පස්සේ ඔයාලා යාලට උපදෙස් දෙන්න පොඩ්ඩක් තෙත මාත්තු කරලා පොඩ්ඩක් තෙත් කරලා රවුමට සම්බාහනය කරන්න. හරි. මෙතනදී ඔයාලා කල්පනා කරනවා ඇති ඇයි අපේ මඩ් පැක් එක මුලින් භාවිතා කරන්න කියලා. ඒකට හේතුව තමයි අපේ මේ මඩ් පැක් එකේ තියෙන මේ ස්වභාවික මඩ වලින් සහ මේ දාලා තියෙන මේ අමුද්‍රව්‍ය වලින් අපේ සම තුලටම කා වැදිලා අනවශ්‍ය අපද්‍රව්‍ය ඔය ඔයිලි ස්කින් වල තියෙනවනේ එක්සස් ඔයිල් එක ඒ හැම එකක්ම එළියට අදිනවා. හරිද? ඊට පස්සේ ඒ මේ පැක් එකෙන් මේ ඔක්කොම සම මතු පිටට එනවා. ඊට පස්සේ තමයි අපි ස්ක්‍රබ් එකට යන්න ඕනි. අන්න ඒක තමයි අපේ ප්‍රොඩක්ට්ස් වල තියෙන විශේෂත්වය. මඩ් පැක් එක මුලින් භාවිතා කළ යුතුයි. ඊළඟට මොයිස්චරයිසර් එක. මේක සාමාන්‍යයෙන් ඔයාලට මේ කරාබිනටි තෙල් සහ ටී ට්‍රී ඔයිල් නට් ග්‍රාස් අන්තර්ගත කරලා සකසලා තියෙන මේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එක ඔයාලට පුළුවන් විශේෂයෙන් අර පිම්පල් එකක් අලුතෙන් එන කෙනෙක්ට ඒ පිම්පල් එක තියෙන තැන ගල්වල තිබුණාම ගල්වල තියන්න. එතකොට ඉක්මනින්ම මේ පිම්පල් එක බහිනවා. ඊට අමතරව ඔයාලා අර මඩ් පැක් එක යූස් කරාට පස්සේ සම්පූර්ණයෙන්ම මූණේ ගාලා රාත්‍රී නිින්දට යන්න පුළුවන්. ඒ වගේම මොයිස්චරයිසර් එක භාවිතා කළාට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා මේ ඇස්ට්‍රිජන් එක භාවිතා කරන්න උපදෙස් දෙන්න. මේ ඇස්ට්‍රිජන් එක කියලා කියන්නේ ඔයාලා බලයි මොකද්ද මේ ඇස්ට්‍රිජන් එක කියලා. සමහරක් අයට පුරුදුයි නම, නමුත් සමහරක් අයට පුරුදු නැහැ. ඒකට හේතුව මේ ඇස්ට්‍රිජන් එක මේ නමින් නෙමෙයි වෙළඳපොළට එන්නේ, ටෝනා කියන නමින්. හරි. අපේ ආයතනයේ තියෙන ටෝනා එක තමයි මේ ඇස්ට්‍රිජන් එක. නමුත් මේකට තියෙන විශේෂත්වය මේ ටෝනා එකටත් මල්ටි විටමින් දාලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේක ඇස්ට්‍රිජන් එකක් විදිහට ඔයාලට එන්නේ. සාමාන්‍යයෙන් අනිත් ටෝනා වර්ගවලට එහෙම මල්ටි විටමින්ස් වර්ග දාන්නේ නැහැ. හරි. ඒ වගේම අපේ ටෝනා එකේ අනිත් විශේෂත්වය තමයි මේක විස බීජ නාශකයක්. පැහැදිලිද? විස බීජ නාශකයක් ලෙස ක්‍රියා කරනවා මේ අපේ ටෝනා එක. ටෝනා එකකින් කරන ක්‍රියාකාරීත්වය මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. නමුත් මම කෙටියෙන් කියන්නම්. ටෝනා එකකින් තමයි අපේ ස්කින් එකේ අපි ෆේෂල් එකක් කරලා අවසන් වුණාට පස්සේ මේ අපේ ස්කින් එකේ pH අගය වෙනස් වෙනවනේ. ඒ pH අගය වෙනස් වීම බැලන්ස් කරන්නේ මේ ඇස්ට්‍රිජන් එක මාර්ගයේ. ඒ වගේම තමයි ඇරුණු විවරයන් වසා දැමීමත් මේ ඇස්ට්‍රිජන් එක මාර්ගයෙන් සිද්ධ කරනවා. හරි. ඊළඟට සැෆ්රන් රේන්ජ් එක. සැෆ්රන් රේන්ජ් එක සහ ඊට පස්සේ මම කියන වෙනිමල් රේන්ජ් එක, මේ දෙකම ඔයාලට ඩ්‍රයි ටු කම්බිනේෂන් ස්කින් වලට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ වියලි සාමාන්‍ය සහ මේ දෙකම තියෙන සමකට. හරි. ඊළඟට මේ සැෆ්රන් සහ විටමින් වර්ග අඩංගු කරලා මෙම නිෂ්පාදනයේ හදලා තියෙන හැදී මෙම නිෂ්පාදනයේ භාවිතා කිරීමෙන් පැහැපත් දිදුලන සමක් ලබා දෙනවා. මොකද මේ අපේ හැම මේ ප්‍රොඩක්ට් එකකටම දාලා තියෙනවා මල්ටි විටමින්ස්. ඒක නිසා හරි ඉක්මනින් අපේ ස්කින් එකට මේවා උරාගෙන ඉක්මනින් අර හැම ප්‍රොඩක්ට් එකකින්ම ස්කින් එක රිනිව් වෙනවා. ඒකයි මේ අපේ ප්‍රොඩක්ට්ස් වලින් හැම එකකම වගේ දාලා තියෙන්නේ පැහැදිලි පැහැපත් දිදුලන සමක් ලබා ගන්න හැකියාව තියෙනවා කියලා. ඊළඟට saffron natural fairness cleanser එක. මේ cleanser එකනොත් මම අර පෙර කිව් පරිදිම භාවිතා කරන්න ඕනි. අර විනාඩි දෙකක කාලයක් මූණේ ගල්වා තබා ගන්න ඕනි. ඒ වගේම හොඳ මේකප් රිමූවර් එකක් වෙනවා මේ cleanser එක.
मेकअप करने कांता वक्ते ओल अटे रेकमेंड कराने पुलवां क्लेंसर एक आता माय मे सैफ्रन नेचुरल फेयरनेस क्लेंसर एक हरे ये लगत मड पैक के का मेकअप स्वाभाविक मड सैफ्रन विटामिन वार का अंतर्गत करने तमाय साथ कसलती है ने अरे मम पेरे क्यों पारे दिमा मड पैक के का तमाय मोलिन बाविता कले युत्ते हरे बिनाडी विशन पैबाग सॉरी अतर काले गलवा तबाला तमाय ओयाला मेक सोदा इवत करे सोदा इवत पशु वॉलनट शेल पाउडर कुंकुमादी तैलेसा सुधु हंदुन अंतर्गत करला सकसला तीयन सेफ्रन नेचुरल सियान स्क्रब बाविता करान मे स्क्रब मगिन अर पिगमेंटेशन मंगर कलिन किवे मेरुनु सम एक मेरुनु साइल एक तो वेला तमाय में पिगमेंटेशन है देने ए बागे में तमाय मतलब खाली किया ना बैठे हो ना अरे गोल्ड पिगमेंटेशन क्रीम मेकिंग अरे स्ट्रेच मार्क देंग अरे बाबाला हम पुनः हमारे सामा एक तो वेला मेरुनु साम कोटा से एक तो वेला अरे इरी 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 है दिला तीनों वाले देख ला तीन अन्य स्ट्रेच मार्क नैतिकर गाने इधर पासे समहरा का आगे तीनों में सामा ऐदुना हम स्ट्रेच मार्क के नम हरे इन्ने हम स्ट्रेच मार्क के काम नैतिकर गान अरे मामा खालीन की वो गोल्ड पिगमेंटेशन क्रीम मेकिंग पुलवार हरे इलागट मे नेचुरल फेयरनेस स्क्रब बेकर अर अभी खालीन भाविता कर मड पैक के मगिन एलियट आपु अभ्यंतर अनावश्य अपद्रव्य समग मोहन मतपीट तीयन सीएलम मेरन शैली वत् किरीमे हकियाव मे स्क्रब बेक मगिन तीयन वाल सामान्य बिनाड़ी तुना बिनाड़ी देखा हमारा तुना कतर काल स्क्रब करान कस्टमर उपदेश देना हरे मेक तमाय सैफ्रन कुंकुमादी थाइलेसा विटामिन बी थ्री सी अंतर्गत सकसला तीन मॉइस्चराइजर एक केला किया ने सामान्य सैलून ने का बाविता करना संबाहन क्रीम मेक तमाय मेक मसाजिंग क्रीम मेक क्यों हम वाले दान नो अने नहीं द मसाजिंग क्रीम मेक तमाय में मॉइस्चराइजर क्रीम मेक हरे इतो कोटा मे मगिन रुद्र संसरण उत्तेजने वेना मुखद अभी मसाज करना मेक पोडक गावेला पोडक वक्राकार मसाज सलून ना हरियट मेदे सिद्धवेना नम तपित निवसेदी मे वगे करना अभी पुलवा यम ताक दुरकट यम मसाज का करना नम नम से ना මොනම හේතුවකටවත් කස්ටමර්ට උපදෙස් දෙන්න එපා මූණ පහලට අදින්න හරි අපි මොන දේ කරත් ක්‍රීම් එක ගෑවත් මසාජ් කරත් මොන දේ කරත් ඔයා කස්ටමර්ට උපදෙස් දෙන්න ඕනි වක්‍රාකාරව උඩට මසාජ් කරන්න හරි වක්‍රාකාරව ඉහළට මේ ඇහිබැම් දෙපැත්තට මේ නහය දෙපැත්තට කට ඉහළට මේ හැම එකක්ම ඉහළට මොකද පහලට අපි කිරීමෙන් අපේ සම එල්ලා වැටෙන්න ඉතා ඉක්මනින් එල්ලා වැටෙන්න හේතුවක් වෙනවා අපි පහලට ඒ කියන්නේ අපි නිකන් සාමාන්‍යයෙන් අපි හිතමු සාමාන්‍යයෙන් ක්‍රීම් එකක් භාවිත කරනවා කියලා ඒ ක්‍රීම් එක භාවිත කිරීමේදීවත් අපි ක්‍රීම් එක පහලට ගන්න එපා හැමතිස්සෙම ඉහළට ක්‍රීම් එක භාවිත කරන්න බෙල්ලෙත් හැකිතාක් ඉහළට මෙන්න මේ ආකාරයෙන් ක්‍රීම් ගන්න ඔයාලටත් එක තමයි මම මේ උපදේශ දුන්නේ कस्टमर की लमाइटम दिपाशम तमाइ मंगे उपदेश फेशियल अवसान करम कल विधि अरुण विवरण वसा भीम सह ओला बैलेंस करता कर मेन मे एस्ट्रोजन टोन हर मेक मल्टी विटमिन दालती है एक निशा स्किन दिदुल स्वभाव कत्वेनो मे एस्ट्रोजन मगेन ये वगे वाले मम एक दिया एस्ट्रोजन दी साम्रमय पुलुं क्या दाल एक मूने मेम गा हई वैडी प्रमाण करती है अरे पुलुं क्या इला अभिहित मे पुलुं क्या सीयर सीया पिरीद नमूत अपे मून हम पिरीसी वेला अवस्था वेदी अभी एस्ट्रोजेनिक
ඒක නිසා අර පුළුන් කෑල්ලේ තියෙන යම් අපද්‍රව්‍යයක් අපේ මූණට එන්නත් හැකියාව තියෙනවානේ. ඒක නිසා ඔයාලට හොඳම වැඩේ ඔයාලා භාවිතා කරනවා නම් හෝ ඔයාලගේ කස්ටමර්ට දෙනවා නම් ඔයාලා ස්ප්‍රේ බොටල් එකකට මේ ඇස්ට්‍රජන් එක දාගන්න කියන්නේ. ඇස්ට්‍රජන් එක දාගෙන මෙහෙම ස්ප්‍රේ කරන්න කියන්නේ. හරි, එතකොට අපතේ යන්නෙත් නෑ. අර පුළුන් කෑලි වල තියෙන අනවශ්‍ය අපද්‍රව්‍ය මූණට යන්නෙත් නෑ. පැහැදිලි? හරි. ඊළඟට ෆේෂල් එකක අවසාන පියවර හිරු එළියෙන් ආරක්ෂා වෙන්න අපි අනිවාර්යයෙන්ම සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් භාවිතා කරන්න ඕනි. මේ සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එක තමයි ෆේෂල් කිට් එකේ අවසාන ක්‍රීම් වර්ගය. හරි, ෆේෂල් කිට් එකේ අවසාන ක්‍රීම් වර්ග. ඒ වගේම මේ සැෆ්රන් නැචරල් ෆෙයර්නස් සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එක 2-in-1 ප්‍රොඩක්ට් එකක්. හරි, 2-in-1 ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ මේක BB ක්‍රීම් එකක් විදිහටත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මේකප් ෆවුන්ඩේෂන් ක්‍රීම් එකක් විදිහට මේක භාවිතා කරලා ඔයාට පවුඩර් විතරක් ගල්වලා ඔයාට අනිත් මේකප් එක දාගන්න පුළුවන්. හරි, මම හිතනවා පැහැදිලි ඇති කියලා. මෙහි SPF 30ක අගයක් තියෙනවා. ඊළඟට සැෆ්රන් natural fairness day cream එක. මේ day cream එකේ අපේ 30ක වගේ SPF වගේක් තියෙනවා. ඊළඟට මේක හදලා තියෙන්නේ කුකුම ආදී තෛලය, විටමින් B3, විටමින් C, කොජික්, ඒ කියන්නේ ජපානයේ හැදෙන හතු වර්ගකින් ලබා ගන්න එක්ස්ට්‍රැක්ට් එක කොජික් කියලා. හරි, ඒ වගේම ආබියුටින් අඩංගු වෙලා තියෙනවා. දිවා කාලයේ සමත අහිතකර හිරු පිරෙනින ආරක්ෂා කර ගැනීමේ හැකියාව මෙමගින් තියෙනවා. ඒ වගේම අර මූණේ තියෙන ලප කැලල් සියල්ලක්ම මැකිලා යන්න පුළුවන්. ළමයි සමහර විට තව විනාඩියකින් මේක කට් වෙයි, ඔහොමම ඉන්න ආපහු ඔටෝ ලෝඩ් වෙනවා. ඊළඟට සැෆ්රන් කුංකුම ආදී තෛලය, විටමින් B3, විටමින් C, ආබියුටින්, කොජි දාලා සකසපු රාත්‍රී සත්කාරකය මෙමගින් දිතුලන සමක් ලබා ගැනීමේ හැකියාව තියෙන ස්කින් එක ග්ලෝ වෙනවා. ඒක මම අත්විඳිනවා. හරි, ඒ වගේම ස්කින් එකේ තියෙන ලප කැලල්, කුරුලෑ ලප, මේ හැම දෙයක්ම ඉවත් වෙලා යනවා. ඉතාම හොඳ නයිට් ක්‍රීම් එකක් තමයි මේ සැෆ්රන් නයිට් ක්‍රීම් එක. ඊළඟට සැෆ්රන් බොඩි ලෝෂන් එක. මේක සම පැහැපත් වෙනවා. ඒ කියන්නේ සම පැහැපත් වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔබ ලබා දිය යුත්තේ මෙන්න මේ බොඩි ලෝෂන් එක. සමේ